हरूරු පහන ිය ෝධ සන්ල ේදනය කරන තු දායකත්ව සදධර්ම දේශනාාව වෙලෙසින් නරම්භ කරන්නට මේසූදානම. සදම දේශනාපත් පන්නට අප කරේ මහත් අනුකම්පාාවෙන් මෙ දමසභා ම්පේට වැඩමකොට වදාළ පூච්චපාද කෝරලයාගම සරන තිස්ස ගෞරෝණිය සාමිට හන්සේ අපි සියලු දිනාමෙක්പ සාධනාද පවත්පාපිළි ගാනිමු සාධසා සා. ජයවඩනගම පදිංචි WA චනලත ම මෙන ඇතුළ පවලේ පිුුවත් පි සයුතුන් වූ සධර්ම දේශනනාප මෙලෙසින් බඩු ලෝකේයටටම සංනිපේදනය කරන්නට පින්බර දායකත්වගෙන කටියයුතු කරන්නේ. එසේ නම් අපිෙරේ මහත් අනුකම්පාාවෙන් මෙතැන් සිට සදධර්ම දේශනාපවත් පන්නට ගෞරහනය සාමිට් හන්සේට රාධනා කරනවා. සාධසාධූසා සමන්තා චක්කවාලේ සූ අත්. රගචන්තු දවතා සදධම්මං මනිරජස්ස සුනන්තුු සග්ගමොක්කදัง ධම්මස් සවනකාලු අයං බදන්තා ධම්මස් සවනකාලු අයං බදන්තා දම්මස් සවනකාලු අයං බදන්තා නමෝතස්ස භගබතු වරහතු සබ්බ දම්මි සු අප පටිහතඥ නචාරස්ස දස බල ධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ් සතු මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තথ ගතස්ස සබ্බ්ഞනු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ भගවතු වරහතු සබබ ධම්මි සු අපපටි හතඥානචාරස්ස. දස බලධරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිසෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ. නමුතස්ස භගවතු අරහතු සබබ ධම්මි සුුවප පටි හතඥා නචාරස්ස දස බල ධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබබ සතුුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස. තාගතස් සබ්බ්්‍යනෝ සම්මා සම්බුද්ධස්ස සද් ධර්මශරාවක සැදහැවත් කාරුණික පින්නතුනී දහම් මුතුවැල ධර්මදේශනාමාලාව තුළින් තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවනය කරන්ඩ සූදානන් වෙන ොතේ. මෙ සැදැහවත් පිරිස මෙවතුම් දේශනාව ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ශ්‍රවනය කරන්න අවස්ථාව උදා කරල දීලා. ඒතුළින් රැස්කරගන්න සද්ධර්ම දානමයෙකු සලකර්මය වගේම තමනුත් ධර්මශ්‍රවනය කල් රැස් කරගන්න ධර්මශ්‍රවනානි සන්සේය ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරිය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතන මේ දේශනා මාලාවත්තුලින් අපි මේ දිනවල සාකච්ඡා කරමින් හිටියේ සංයුක්ත නිකායේ මහා වර්ග සඳහන් වෙන ද කියන සූත්‍ර දේශනාව මහා සාරිපුත්තයන් වහන්සේගේ පරිනිර්වාණය සම්බන්ධයෙන් තමයි මෙ සූත්‍රෙන් අපි කරුණු සාකච්ඡා කරන්න යෙදනේ මේ දේශනාව ඇසුරු කරගන ධර්ම දේශනා නමයක් මේ වෙනකොට දේශනා කරලා තියෙනවා මෙස දැහැවත් පිරිස අද දායකත්වය දරන්නේ මිචුන්ද සූත්‍රයෙන් සිදුකරුන් ලබන දහවෙනි ධර්මදේශනාව සඳහා පින්නතුන අපින් නමවෙනි ධර්මදේශනාව නිමා කරනකොට අවසානි සෙහිපත් කරන්නඩියෙදුණා සාරිපපුත්තයන් වහන්සේ අවසාන වතාවට ලොවතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නාලක ග්‍රාමයට වැඩම කරන්න ගමන් ආරම්භ කරනවා. නාලක ග්‍රාමයේ කියල කියන්නේ සැරියුත් මහරහතන් වහන්සේ ඉපදිච්ච ගම. භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් සාරිපුෘත්තයන් වහන්සේත් සමඟ වැඩම කරනවා. සැවැත්නූර මිනිස්සු සාරිපපුත්තයන් වහන්සේ පරනිර්වාණයට වැඩම කරනව කියලා දැනගත්තහම ලක්ස ගනන් සාරිපපුත්තයන් වහන්සේගේ පසු ගමන් කරනවා එමිනිස්සු කියන කතාවක් තියෙනවා වෙන දනන් සැවැත්නුවරින් නික්මිලා බාහිරට ධර්මචාරිකාවය වඩින සාරිපුත්තයන් වහන්සේ අය නැවත සවැත්නුවරට එනවා කියලා අපිළඟ විශ්වාසයක් තියෙනවා නමුත් අද සැවැත්නූරින් නික්මිලා වඩින්නේ නැවත මේ සංසාරි කවර කවුමොදාකවත් මේ සැවත් නූරට ආය වඩිනනිමේ. මෙ සැවත් නුවර ආය දකිින්ට නෙමෙයි. සැවත්නූරින් සැවත්නුවර මිනිස්සුන්ගෙන් සදහටම සමුුවරගනයි මේ වඩින්නේ. එති ඒනිසා මිනිසුන්ට දැනන දුක වේදනාව මෙතකැයි කියල ප්‍රමාණයක් කරන්න බැහැ කෙස් විසුරෝල ඇඩුව කියලා කියවා. ද මේ කාරණාව පහැදිලි කරමින් තමයි අපි ධර්ම දේශනාව නිමා කරන්න යෙදුණේ අපි අධදේතන ඉඳල ධර්ම දේශනාව පටන්ගමු පින්නතුනේ සාරිපෘත්තයන් වහන්සේ නාලක ග්‍රාමයට වඩින අතර මග තැනක නතර වෙලා මේ තමන්ගේ පිටිපස්සෙෙන් හඬමින් වැලපෙමින් එන මහජනතාවට කතා කරලා කියනවා මේ ගමන හැමෝටම පොදු ගමන එනිසා තව තව අඩන වැලපෙන එකේ තේරුමක් නෑ ආපහු යන්ඩ කියලා එම සඳහන් කළත් සමහරය පිටිපස්සෙන් එෙනවා භික්‍ෂූන් වහන්සේලත් පසු ගමන් කරනවා සාරිපුතයන් වහන්සේ තැන දව හ දවස් දෙකක් නතර වුණේ නෑ සැවත්නූරින් නික්මිලා නාලක ග්‍රාමයට වඩින්ඩ දවස් හතක් විතර ගත වෙනවා දවස් හතක් කටක් ගත වෙනවා. සාරිපෘතයන් වහන්සේ මේ ගමන අතරතුර හත්පොලක නතර වෙනවා. සාමාන්‍යයෙන් භාගිතුන් වහන්සේ. දවසකට වැඩම කරලා තියෙන යොදුනයි. විශේෂ කාරණාවකට නෙමේනම් දවසකට වඩින්න යොදුනයි. එතුට මේ මහර හතන් වහන්සේලත් වැඩම කරලා තියනෙ එහෙමයි. ඉතිේ කැනෙ සැවැත්නර ඉඳලා නාලක ග්‍රාමේයට යොදුන් හතක් විතර තියෙන්න්නේ ඇති. ඉති සඳහන් කරනවා සාරිපුතයන් වහන්සේ අතර මග දින හතක්ම මහජනතාවට සංග්‍රහ කරමින් දින හත ඇවෑමෙන් නාලක ග්‍රාමයට ලංවෙලා, ගම් දොරකඩ නිග්‍රෝධ කියෙන රුක්ෂමූලි හිටගෙන ඉන්නවා. ගමට ඇතුල් වෙන තැන නිග්‍රෝධ කියන රුක්ෂමූලි හිටගෙන ඉන්නවා. මෙන මේ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේගේ නැගනියගේ පුතා. සැරිත් හාරහතන් වහසට නංගිලා තුන් දෙනෙක් ඉන්නවා තුන් දෙනාම පැවිදි වෙලා රහත් වෙලා ඉන්නේ ඉතින් ඒ නැගනී කෙනෙකුගේ එක පුතෙක් මේ පුතාගේ නම උපරේවත උපරේවත කුමාරයා මේ වෙලාවෙ වෙන බැහැරකට ගිහිල්ල මේ නගරත් දවාරයට එනවා එනකොට සාරිපුත්තයන් වහන්සේ වැඩයින්වා දකිනවා එකකල සාරිපුත්තයන් වහසගේ ලඟට ගිහිල්ල සකසලා වන්දනා කරලා හිටගත්තට පස්සේ සාරිපුෘත්යන් වහස කතා කරල කියනවා කුමරුණි නුබලගේ ආච්ච්‍යම්ම කෝ කියලා. ස්වාමීණී ගෙදර ඉන්නවා. එනන් නුඹගිහිල්ලා නුබේ ආච්්‍යයම්මට කියන්ඩ මමාද ගෙදරේනවා කියලා. ඇතුල් ගමට එනවා කියලා කියන්න කියනවා. උපරයවුත කුමාරය අහනවා ස්වාමීනි මං එහෙම කියහම ඇයි එන්නේ කියල ඇහුවත් මං මොකක්ද දෙන උත්තරී කියලා. සාරිපුත්තයෙන් වහස කියනවා මට අද රාත්‍රිය පහන් කරන්න. මම ඉපදිච්ච මාලිගාවේ ම ඉපදුන කාමරයේ ලැස්ති කරන්න කියට. ඒ වගේම සඳහන් කරන්න මගෙත් එක්ක භික්‍ෂු මහාසංගරත්නය පන්සීයක් දෙනා වඩිනවා කියලා. ඒ පන්සය දෙනාටම වාසස්ථාන පිළියල කරන්න කියල කියනවා. අපිට තේරෙන් නෑ එහෙම පනී විඩිය කියවාම පන්සීයකට වාසස්ථාන හැන්දෑවෙනකොට පිළියල කරන්න නමුත් මින්නතිනී අපිට මේක නොතේරෙන්නේෙත් අපිට ඒ ගැන හිතාගණ්ඩත් බැරි අපේ මට්ටමින් කොහොමත් පිටකේට අනුව අතීතයේ බොහෝම දියුණුයි සැරියෝුත් මහරහතන් වහස කිරකෙන අසූ කෝටියක් අත්හැරලා පැවිදිවෙඩ ගියපු මහාධනපතියක් එවගේම සුවිශාල පරිවාර සෙනගක් ඉන්නවා ඇතිතරං වියදංකරන්න ධනේ තියනවා. ඒ පිරිස යොදාගෙන ධනය යොදාගෙන කුටි පන්සීයක් හදනවාගේ නෙ එක මේ පවුලිය ඇයට ඒතරන් ලොකු වැඩක් නෙමෙ. දින තුන අහතරකට වැඩඉන්ඩ කුටි නෙමේ ති ඉතා ආරක්‍ෂාකාරිවේ කුටි හදනවා. සියල්ලු වැඩ නිමා කරලා පණවෙඩයක් හවසයා වනවා ස්වාමීණී සඳහංකරපු විදිහෙට සියලුව කටයුතු කරලා යවරයි දැන්වැඩිින්ද කියලා. ඉන්නතුනී සාරිපුත්තයන් වහන්සේ තමන්ගේ මාලිගාවට වැඩලා ගිහි කාලේ තමන් වැඩහිටිය මාලිගාවට වැඩම කරලා භික්‍ෂු මහාසංඝරත්නය ආමන්ත්‍රණය කරලා උන්වහස තමන්ගෙනුවෙන් පිළියල කරපු උපන්කුටියට ගිහිල්ල මහාසංගයට කියනවා ආශ්වතුන්ලා දැන් විවේක ගන්ට නුඹලා සඳහා වෙන්කරපු වාසස්ථානතියනවා ඒ වාසස්ථානවලට වෙලා විවේක ගණ්ඩ කියල උන්වහසලට කියනවා. සාරිපුෘත්තයන් වහන්සිත් තමන් වහන්ස වෙනුවෙන් පිළියල කරලා තියෙන තමන් වහන්සේගේ උපත සිද්ධ වන කාමරේ උන්වහන්සේ වෙනුවෙන් පණවලා තිබිච්ච යහනි ඇලවෙලා විවේක ගණ්ඩයි සූදානම් වෙන්නේ. නමුත් පින්නතුනී මෙ මේ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේට ඉතාම දරුණු වේදනාවක්දැනෙනවා එකනෙ මරණයෙන් කෙළවරවෙන වේදනාවක් ඉතාම වේදනාකාරී ලෙඩක් ඇතියෙනවා ඒ තමයි ලෝහිත පක්කන්දිකා කියන රෝගය ශරීරයෙන් ලේ තමයි පිටවෙන්නේ පතිශයන්ම වේදනාකාරී කොයි තරන් වේගෙන් ලේ පිටවුනාාද කියන වනං ලේ පිරුණ එක භාජනයක් අස් කරලා නැවත එනකොට කලින් තියාපු භාජනය පිරිල කියල කියනවා ඉදර කවදද ළඟ හිත්න්නේ කවද මේවාස් කරන්නේ කෞද උපස්ථාන කරන්නේ උපස්ථානයට ඉන්නේ ුන්ද කියන රහතන් වහන්සේ රහතන් වහන්සේ නමකට රහතන් වහන්සේ නමක් මයි උපස්ථාන කරන්නේ. අනික ඒක වෙනව විශේෂත්වයක් මෙතැන තියෙනවා සාරිපුත්තයන් වහන්සේගේ බාලමල්ලි චුන්ද රහතන් වහන්සේ කෙළ කියන්නේ තමන්ගෙම වැඩි මාලු සහෝදරයාගේ අවසාලන මහොතෙත් උපස්ථානටික කරන්නේ සාරිපුත්තයන් වහන්සේගේම මල්ලි හැබැයි දෙන්නම සංසාරෙන් එතර වෙලයි ඉන්නේ. මෙවන් උතුමන් වහන්සේලගේ මුණගැහීම මෙවන් සහෝදර පිරිසකගේ හමුව මේ ලෝකෙ මොනතරං ආශ්චාර්යමත් එන්න ඇත්ද පින්නතිනී සාරිපපුත්යන් වහන්සේ මේ විදිහයට බොහෝම දරුණු වේදනාවෙන් පීඩා විඳිමින් මේ කුටියේ කාලයේ ගත කරනවා සඳහන් කරනව මේ වෙලාව සාරිපපුත්යන් වහන්සේ. තමන්ගේ අම්මට අනුග්‍රහ කරඩනය ඇවිල්ලතියන්නේ. මොද සැරියුත් මහරහතන් වහසගේ අම්මා තාමත් මිතති අධදෘෂ්ටිකයි. පිරිනිවන් පාණ්ඩ කලින් අම්මගේ සංසාරෙත් කෙරවල කරන්න ඕන කියල හිතල සාරී බැමිණට අනුකම්පා කරලා තමයි මෙනිවසට වැඩම් කරන්නේ. ගෙදරට වැඩම කරලා. මාලිගාවට ගමන් කරලා මාලිගාවට ගොඩ වෙලා තම පිරිස වාසස්ථාන කරා යොමු කරලා. උන්හසේ වේදනාවෙන් පෙළමින් තමන් වෙනුවෙන් පිළියල කරපුකුටිය වැඩඉන්න වෙලාවි. සාරිපුත්තයන් වහන්සේ ළඟට ඇවිල්ල බලපු සාරි බැමිණිය කල්පනා කරනවා මගේ පුතා ඉන්න විදිහනම් මගේ හිතට ආදෙච්චර හොඳ නෑ. එම කල්පනා කරකර දොරගාවට වෙලා බලාගෙන ඉන්නවා. පිනතර ටික වෙලාක් යකොට දැන්. රාත්‍රියය උදා වෙලා තියෙන්නේ. සතරවරං දෙවි මහරජවරු සාරිපුත්තයන් වහන්සර වන්දනා කරනලෙනවා. උන්වහසල හතර දෙනාම ඇවිල්ල. සැරියුත් මහරහතන් වහසර වන්දනා කරලා එකත් පසෙක හිටගෙන ඉන්නවා. සැරියුත් මහරහතන් වහන්සේ සතරවරං දෙව ඔයි වැඩල ඉන්නේ කියන කාරණාව අඳුරනව නමුත්. සතරවරන් දෙවියන්ගෙන් අහනව නුබල කවුද කියලා එතොට කියනව ස්වාමීණී අපි සතරවරං රජ දරූ කියලා ඇයි ආවේ කියලහනෝ ස්වාමීණී අවසාන මොහොති උපස්ථාන කරඩාවක් කියල කියනවා සාරිබුද්ධයන් වහන්සේ උන්වහන්සේලා සනසවනවා උන් වහසලාට පින් අනු මෝදන් කරනවා සනසවල කියනවා රජ දරුවනි මට උපස්ථායකය ඉන්නවා. එනිසල් නුබල පිටත් වෙලා දැන් අපහු යන්න කියලා සතරවරං රජවරු සැරියයුත් මහරහතන් වහන්සට නැවත වතාවක් වන්දනා කරලා එහෙම්මම චාතුන් මහාරාජිකටම වැඩිය. බෙට්ික වෙලාවක් යනකොට ඒමුළු ප්‍රදේශයේ මේ කාලෝක කරගෙන සක්‍ර දේවේන්දරයන් වහසත් ඇවිල්ල සාරිපුත්තයන් වහසේ රන්තිම වන්දනාව වැඳල පිටත් වෙලා යනවා සක්‍ර දේවේන්දරයන් වහස පිටත් වෙලා ගිහිල්ල තව මොහොතක් යනකොට සුයාම කියන දිවිරාජය ඇවිල්ලා යාම කියන දිවියලෝකෙ රජ්ජිර සුයාම නමින් තමයි හඳුරු වන්නේ පිනතනනි මෙතන විස්තර කරනකොට රජිරුවන්ගේ නම්ම විතරයි කියල තියන්නේ නමුත් අව් බොහෝ දෙවවුරු ඇස්සලා මේ නිවස වටේටමඉන් ඇැති බොහෝ දෙවරු ඇවිල්න්න සාරිපපුත්තයන් වහන්සසිට වන්දනා කරන්න ඇති ප්‍රධහනියගේ නම විතරක් මෙතන කියලා තියෙනවා සුයාම දෙව්රජුරුත් වදනා කරල ගියාට පස්සේ සන්තුසිත දිවිරාජයනවා තුෂිත දිවියලෝකින් සන්තුෂත දිවිරාජයා වන්දනා කරල ගිය හම සුනිර්මිත කියන දෙවුරජ්ජිරුවෙනවා නිර්මාන රති දිවියලෝකින් සුනිර්මිත දිවිරාජය විල්ල වන්දනා කරල ගිය හම වසවර්ති දිවියපුත්‍ර ඇත්තාව කියල සඳහන් කරනවා. මේ විදිහෙට දිවියලෝක හයේමර් දෙවි රජවරු සාරිපුත්තයන් වහසේ වැඩ ඉන්න තැනටම ඇවිල්ල උන්වහන්සේට වන්දනා කරලා යනවා. දෙවිවරු ඇවිල්ල වන්දනා කරල ගියාට පස්සේ බ්‍රහ්මලෝකින් බ්‍රහ්මයෝ වට පටන්ගන්නවා. ඉති බ්‍රහ්ම රාජයත් ඇල්ල වන්දනා කරලා යනවා මේ වෙලාව මේ අවට පරිසරය මොනවාගේ වන්න ඇද්ද කියන කාරණාව සාමාන්‍යයෙන් අපිට වැටහෙන්නේ නැති තර මක මේ දිව්‍ය තලියෙෙන් දිව්‍ය තලයට ඉහැලට ඉහලට යනකොට ඒ දෙවියන්ගේ ශරීරයෙන් නික්මෙන ආලෝක දහරාවන් ඉතාම ප්‍රමාණීෙන් වැඩී එතර මේ දෙවිවරු එනකොට මේ පලාත මොනතරං ආලෝකමත් එෙන්ඩ ඇත්ද දෙවියන්ට වඩා අතිශයිම් මාලෝකයක් විහිදෙනවා බ්‍රහ්ම රාජයන්කින්. මෙ නිවස අවස මිනිවත අවට මුළු නාලක ග්‍රාමය පුරාම සම්පූර්ණයෙන් ආලෝක ධාරාවන් කඩා වැටනෝ මුළු නාලක ගමේම මිනිස්සුට පේඩ ඇති. සියලු දෙනාම පුදුමයට පත්වෙන්න ඇති. එක දිගට ඒ ආලෝකයක් නැතිවෙනකොට තවාලෝකයක් ඒ යාලෝකයේ නැතිවෙනකොට ඊට වඩාලොකු ආලෝකය මේ කොහාටද පාත්තවෙන්නේ කියලා ප්‍රදේශ මිනිස්සුන්ටත් එහෙම හිතන්න නැති නමුත් සාරිපුත්්‍ය යන් වහන්සේගේ අම්මනන් කල්පනා කරනවා කෞුද මේ එන්නේ ඇන්න කියලා බලාගෙන හිටිය 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 නමුත් තමන්ට දරාගණ්ඩ බෑ මේ වෙන අසිරිමත් සෙද විමනවාද කියලා නි සාරිපපුත්යන් වහන්සේ ළඟටයනවා මේ වෙනකොට මහා බ්‍රහ්මයක්ත් ඇවිල්ල වන්දනා කරලා ගිහිල්ලිඉවරයි සාරිපපුත්යන් වහන්ස වැඩ ඉන්න කුටියේ දොරකටාවට පස්සේ චුන්ද රහතන් වහන්සේ කියන ස්වාමීනී මහවු පාසිකා වැැවිල්ලෙ ඉන්න කියලා අම්මට කියලතියන මහව්පාසිකාව කියලා අහනවා චුන්ද ඇයි කියලා හ අවේලා වයාාවේ ඇයි කියලා හන්ඬ කියල කියනවා හිති ඒ වෙලාවේ එහෙ මැහු හම කියනවා පුත්‍ර චුන්දය දැන් කොහොම දස නීපතත්ත්වය එ මැහූ හම කියනවා පවතින රෝගී තත්ත්වය විස්තර කරනවා මෙන මේවා ග අසනීපතත්වයක් තියෙන්න්නේ දැම් මේවාගේ මට්ටමක ඉන්න කියලා එද එහෙම කතා කරලා සාරිපුත්තයන් වහන්සේට තමන් ග අම්ම ඇවිල්ල ඉන්නවා කියෙල් දැනුවත් කර හම තමයි උන්වහන්සේ අහන්නේ ඇයි අවේලාව ආවේ කියලා එතකට අහනවා පුත්‍රයේ දැම් මොහොතකට කලින් අර මෙතෙන්ට ඇවිල්ල ගේපු විශේෂ පිරිස කවුද කියලා නො සඳහන් කලා මහවුපාසිකා වෙනි ඒ සතරවරං රජ දරුවූ කියලා අම්ම ටිකක් කල්පනා කරනවා කල්පනා කරලා හන අපුතයි නුබ සතරවරං රජ දරුවන්ට වඩා උසස් කෙනෙක්ද කියලා සාරිපපුතයන් වහන්සේ තමන් ගැන කියනවට වඩා තමන්ගේ අම්මටි කියනවා ඔවු සතරවරංගේ රාජ දරුවූ කියල කියන්නේ මගේ භාග්‍යතුන් වහන්සේගේ ආරක්ෂකය වගේ ආරක්ෂකයෝ එනිසා සඳහන් කරනවා අපේ භාග්‍යතුන් වහන්සේ මවකුසේ පිළිසිඳ ගත්ත දවසී මේ සක්වලේ විතරක් නෙමෙයි දහදාහක් සක්කොලක සත්‍රවරම් දෙවීපුුරු සක්කලවල් දහදාහක සතරවරං දෙවුරු හතලිස් දාහක් එකසක්කොලක හතර දෙනා ගාන්නේ මේවාගේ මහා දෙව් රජවරු හතලිස් දාහක් පිළිවෙලින් කඩු අරගන සක්වල හතර කොන ආරක්ෂා කළා එතනෙදර එක දිගට ආරක්ෂාව සඳහහිටිය ඒ මාස දහයක්ම ආරක්ෂාව සඳහිටිය මේසක් වලේ සතරවරං දෙවුරු මහමායා දේවන් වහන්සේගේ මාලිගාව ඇතුළටම වෙලා දස මාහසයක්ම කල්ගත කරා මොකඩද මේ ඉන්නේ මහබෝසතාාණන් වහන්සේගේ ආරක්ෂාවකට නිසා ඇයි මහබෝසතාණන් වහසට කරදර කරන්න පුළු හඳකාටවත් බැහැ පින්නතුනි කිසිම කෙනෙකුට බෝසතාණන් වහන්සේටවත් බෝසත් මවටවත් කරදරයක් කරන්න බේ මු විශේෂ ගෞරව කිරීමක් හැටියට මාස දහය මෙක දිගට ආරක්ෂා කරනවා සමරලාට අමනුශ්‍යයකුට නමුත් ඇවිල්ල මායාදේවී බයිකරන්න පුළුවන්කම තියෙන්ද ඇැති ඉදි එහෙමවත් අවස්ථාවකට ඉඩ නොදී තමයි මේ ආරක්ෂා කරන්න මහ බෝසතාණන් වහන්සේගේ ඒ තේජානු භාවේ නිසා මහමායා දේවින් වහන්සේ සතරවරං දෙවිවරු තමන්ගේ කුටියේ ඉන්නව දකිනවා. නමුත් ඉන්නතන ගෙදරක වැඩ කරන සේවකයෙක් දිහා බලන වගේ තමයි බලන්න. මුොද ඒතරම්ම යටහත් පහත්ව තමයි මේ වෙලා වින්නේ ශරීරකෘත්තිය කරන වෙලාවට ජලස්්නානය කරන වෙලාවට මෙ හතර දෙනා නොපෙනී ඉන්නවා අනික් හැමවෙලායම දෑසට පෙනි පෙනම ආරක්ෂා සම්පත්තිය ඇති කලා කෙළ කියනවා. ඉති ඒක නිසා ඇහුවහම කියනවා සතරවරං දෙවවරු කියන්නේ හරියට භාගිතුන් වහසේට ආරාමිකේවාගේ එකැන මේ ආරාමය ඉන්න අනික් පිරිස වගේම තමයි කියලා. නැවතම්මහනවා ඒ සතරවරං දෙව පිටත් වෙලා ගියාට පස්සේ. මහා විශාල ආලෝක දහරාවක් සහිතව මෙතැන්ට ඇවිල්ලගේ කවුද කියලා සාරිපුත්තයන් වහන්සේ කියනවා මහඋපාසිකා වෙනි ඒ සක්‍ර දෙවේන්දිදරයව් කියලා එතකොට තමයි යම් ආයෙත් පුදුමයට පත් වෙලාහන්නේ මගේ පුත්‍රයානෙන ඒක කියන්නේ නුබසක්‍ර දෙවියන්ටත් වඩා උසස් දෙ කියලා සඳහන් කරනව උපාසිකාවෙන්නේ. සක්‍ර දෙවියු කියල කියන්නේ. මහා තෙර කෙනෙකු ගෙනත්තන් තමන්ගේ ආචාරිවරයකි. පාත්‍ර සිුරු අරගෙන පිටි පස්සෙන් ගෙන සාමනේර කෙනෙක් වගේ කියලා. කාරණවකුත් දක්වනවා. හත්තෙන වස්කාලි බාගිතුන් නහස තෞස්්‍යාවයි වස් සමාදන් වෙලා. වස් පවාරණය කරලා සංකස්සපුර දවාරයට අපහු වැඩම කරන වෙලාව භාගිතුන් වහසගේ පාත්‍රයත් අරගෙන සක්‍රදිවිය පිටි පස්සයෙන් තමයි ගමන් කළි. ඒක නිසා තමයි සඳහන් කරන්නේ පාත්‍රාසිවුරු අරගෙන යන සාභනේරයෙක් වගේ තමයි සක් දෙවිඳ කියලා. ඇති මේ විදිහට ඊළගේ ඊ ළන්ඟ ඊළංග වෙලාව්‍යයාාව කවුද කියලාහනවා ඉදිගේ සියලු දෙනා පිළිබඳවොම කරුණු දක්කොලා කරුණු පැහැදිලි කර හම මේ මහවඋපාසිකාව හිතාගන්ඩ බැරුව යනව ඇයට මේ තරං උසස් දි්‍ය රාජවරු ඇවිල්ල මගේ කුසින් මා බිහි කළ මගේ පුතනුවන්ට වන්දනා කරලය නවා මගේ පුතා මොන තරං ශ්‍රේෂ්ට තැනක දෙන්න කියලා එති එහෙම කල්පනා කරකර නැවතහනවා මේ අහවල් වෙලාවෙ කෞුදාව කියලා දැන් පිනතනෙ දෙවි රජවරු ඇවිල්ල ඉවරයි දැන් එන්නේ බ්‍රහ්ම රාජියෝ බ්‍රහ්මයන්ගේ ආලෝකයේ දෙවියන්ගේ ආලෝකයට වඩා අත්තිශෙවම්ම ඉහලයි එති සඳහන් කරන ඒයවේ අහවල් අහවල් බ්‍රහ්මයෝ කියලා න්තිමට කරනු දන්න හම අන්තිමට මේ ඇවිල්ලගිය කෞුද කියලකි හම මැනියනේ එ නුබේ භාග්‍ය වත් ව මහා බ්‍රහ්මයාගලයනවා සාරිපුතයන් වහන්සේගේ අම්ම මහා බ්‍රහ්මයා සරණ ගපු කෙනෙක් මහා බ්‍රහ්මයාට ගරු කරන කෙනෙක් මහා බ්‍රහ්මයාට වන්දනා කරන කෙනෙක් තමන්ගේ ශාස්තෘ තනතුරේ ඉන්නේ මහාබ්‍රහ්මය ඒක නිසා තමයි සඳහන් කරන්නේ නුබේ භාග්‍යවත් වූ මහාබ්‍රහ්මය කියලා එතවට මහවඋපාසිකාව කල්පනා කරනවා මගේ භාග්‍යවත් වූ මහාබ්‍රහ්මයාටත් වඩා මගේ පුත්‍රය නුභ ගුණා අධිකද කියලාඒ මහා බමටත් වඩා නුම ගුණ අධිකද කියලානවා. එසේය උපාසිකාවසාරිපුතයන් වහසේ අම්මට උත්තරයක් දෙනවා. උපාසිකාවෙනි අපේ ශාස්තෘන් වහන්සේ මේලොවට උපදින මංගල සම්මත වෙලාවෙ. බ්‍රහ්ම ලෝකින් වැඩම කර ආරයියෝූ බ්‍රහ්මරාජවූ හතර දෙනෙක් තමයි. මංගල සම්බත රන් දැලකින් උන්වහසි භාර ගත්ත. කියන කාරණාව පැහැදිලි කරනවා. මහබෝෂතාාණන් වහන්සේ උපදින වෙලාවේ බඹලවින්න උන්වහසසි භාරගන්නේ. රන් දැල කරගන සුද්ධවාසිෙන් නික්මෙන රහත් වූ බ්‍රහමරජය හතර දෙනෙක් තමයි මෙතැන්ටෙන්නේ එ ඇයි රහත් වූ බ්‍රහමරජයෝ හතර දෙනෙක් මෙතෙන්ටාව පින්නදන කාන්තාවක් දරුවෙක් ප්‍රසූත කරන අවස්ථාව. මේවෙලා ප්‍රතජ්ඥාන පුද්ගලයෙක් මෙතැන හිටියොත් සම්හර වෙලාවට රාග සිතුවිල්ලක් උපදින්න පුළුව. ඔ මහාමායා දේවී කියල කියන්නේ මේ මනුස්ස ලෝක හිටපු ලස්සනම කාන්තාව කොයි තරන් ලස්සනයිද කියන එක කිසිම පුද්ගලයෙකුට වර්ණනාවක් කර ඉවර කරට බෑ.ඒ වර්ණනා කරඩ බැරි නිසාම තමයි අදත් නම සඳහන් කළ යුතු තැනක නම සඳහන් කරලා තියෙනොමිසා මහාමායාදේවින් වහන්සේගේ ලස්සන වර්ණනා කර නෑනකොතනවා. ලස්සන වර්ණනා කරන්න නැත්තේ වරණනා කරන්න බැරි හින්ද කියල කියන්නේ තේරෙන්න්නේ නෑ වරනා කරන්න. යම් ප්‍රමාණයක් කරලා වර්ණනා කළොත් ඒ මහාමායා දේවින් වහන්සේගේ රූප සුන්දරත්වයට කරපු අසාධහරණයක් වෙනවා. මද ප්‍රමාණයක් කරලා වරණා කරහම හිතන කෙනට එතනින් හට හිතන්න බෑන එහින්ද වරනාා කරන්නේ ඒක නිසාම තමයි පුංචි කාලිම නම තියල තියෙන්නේ මහා මායා කියලා. හැබැවිම්ම මෙලෝක දහතුවය පහළ වෙච්චය මායාවක් මයි කියල කියයන්නේ. ඒත් තරම්ම ලස්සන රූපය. එතින් එවන් රූපයක් දරණ කාන්තාව දරුවෙක් බිහිකරන වෙලාවෙේ සාමාන්‍ය පපු්‍රතජ්ජනපුද්ගෙලියෙකුට රාගසිත් පහල වෙනවා කියෙ එකමුතුවින් කියන්ඩ දෙයක් නෙමේ. නමුත් මායාදේවීන් වහන්සේ දිහා බලලා. යමෙක්්ගි චිත්ත සන්තානය තුළල නමුත් රාගසි තක් පහළ වනොත් ඒක මතු ආත්ම ලක්ස කෝටි ගානකට ඔහුට පාඩුයි බොහෝ කාලෙයක් නිරාදුක් විඳින්න තමයි සිද්ධ වෙන්නේ මොකද මේ මහ බෝසතාන්නන් වහස අම්මා අන්න ඒක නොවෙන්ඩ ලෝක සත්වයට අනුකම්පාවෙන් තමයි රහත්වෙච්ච බ්‍රහමරාජෝ හතර දෙනිෙක් මෙතිෙන්ටෙන්නේ එ මංගල සම්මත රත්තරං දැලකින් තමයි මහබෝසතාානන් වහස භාරගන්න. ඉති එයින් පස්සේ සතරවරං දෙවියන්ගේ අතට මහබෝස්ථානන් වහස පත්වෙනවා. මොකද මමාස දහයක් තිස්සෙම රැකවරණේ හැද උන්වහසෙලන සඳහන් කරනවා මංගල සම්මත අඳුන්දිවි සමකින් භාරගන්නවා කියලා සතරවරං දෙවියන්ගේ අතින්. සාක රජ දරුවන්ගේ අතට සුද්ධර්ථ කුමාරය ලැබෙනෝ අතිශ්‍යයේ දවල වස්තරයකින් භාරගත්ත කියල කියනවා එදවට මහා බ්‍රහ්මය පිළිබඳව මෙතන කරුණු කියනකොට අම්මට කියනවා මගේ ශාස්තෘ නොහස ඉපදිච්ච දවසේ මහා බ්‍රහ්ම රාජයෝ හතර දෙනෙක් එක්කෙනෙක් නෙමයි හතර දෙනෙක් ඇල්ල තමයි උන්වහන්සයෝ පිළිගත්ත කියලා ප මහාබබූ ශාස්තෘ තනතුරේ තියාගෙනන බැමිණියට මහා බ්‍රහ්මයාගේ පැමිණීම විශේෂ කාරණාවක් බවට පත්වෙනවා එකන මගේ ශාස්තෘ නොහසෙත් අද මගේ මාලිගාවට ආවා කියන කාරණාවෙන් විශේෂත්වයක් තියෙනවා අනිත් එක තමයි මෙතෙක් කල්මං වන්දනා කරපු ඒ මහබඹු මගේ කුසින් බිහිකළ මගේ පුතාට ඇවිල්ල වැැඳලයන මෙන්න මේවාගේ කාරණාවන්ගින් බ්‍රාහ්මණීට මේක මහවිශේෂ කාරණාවක් අන්නඒක් නිසා ඇය කල්පනා කරනවා මාගේ පුත්‍රයාගේ ආනුභාවේ මෙහෙම නං මගේ පුත්‍රයාගේ ශාස්තෘන් වහන්සේගේ ආනුභාවේ කොහොම වෙනව ඇද්ද කියලා පන්නතින එහෙම හිතනවත් එක්කම ඇගේ මුළු ශරීරයේ පුරාම පස්වනක් ප්‍රීතියෙන් පිනා යනවා. පුදු මාආකාර ප්‍රීතියක් ඇතිවෙන පටන්ගන්නවා. ඉදිේ නිසා සඳහන් කරනවා මේ ප්‍රීතිය පැතිරිලා යනවා සාරිපුත්තයන් වහන්සේ දැනගන්නවා මගේ මෑණියන්ට භාග්‍යිතුන් වහන්සේ පිළිබඳව ප්‍රීති සංවේගයක් කිපදුවා. එහෙමනං මෑනියන්ට ධර්මදේශනාවක් සිද්ධ කරන්න හොඳම කාලය මේක තමයි කියල ගදැම්භාගිතුන් වහසගෙන අසීමිත ශ්‍රද්ධාවක් ඉපදිල යිතියෙන්නේ මකද පිනතිින් පස්වනක් ප්‍රීතිය කියල කියන්නේ දැ මේ වචනය නං අපි ඕන තරන් අහලතියෙනවා පස්සනක් ප්‍රීතිය කියල කියනෙ ප්‍රීතියම ආකාර පහක් ධර්මය තුළ ප්‍රීතිය ආකාර පහකට බෙදෙනවා කුද්ධකා ප්‍රීති කනිකා පීති ඔක්කන්තිකා ප්‍රීති පරණප්‍රීති උද්දේගා ප්‍රීති මෙතමයි ප්‍රීති ආකාර පහ කුද්දකා ප්‍රීති සකල ශරීරයේ ලොමු ෙැගැනීමක් සිද්ධ වෙනවා වගේ ප්‍රීතියක් පහළ වෙනවා. ති ඔයවාගේ ප්‍රීතියෙන් සමහර වෙලාවට තමන්ට පහළ වෙනවා සමහර කෙනෙකුට තුනරුවන් ගුණ ඇ එහෙනකොට ඇඟ සීතල වෙලා යන වගේ තේරෙනවා ඇඟ හිරි වැටෙන වගේ තේරෙනවා ඇත්තරම ශරීරයේ අපි ගැන හී ගඩු පි පෙනවා කියලා මේ ගුණ අහගෙන ඉන්නකොට එහෙම වෙනවා සමහරු ඇස්වලින් හඳළු කඩාගෙන හැලෙනව තමන්ටවත් තේරෙන්නේ. එ මෙන මේවාගේ තත්ත්වයන් තමයි මේ කුද්ධකා ප්‍රීති කියල කියන්නේ. අතිශයේ පැහැදීමක් ඇතිවෙන වෙලාවක්. කනිකා ප්‍රීති ෂණයක් ෂණයක් පාසා විදුලියක් වගේ ඇතිවෙන ප්‍රීතිය ඔක්කන්තිකා ප්‍රීති ඔක්කන්තිකා ප්‍රීති කියල කියන්නේ මුහුදු වෙරලි රළ කැඩිකැඩී යනවා වගේ ඇතිවෙලා නැතිව යන ප්‍රීතිය රලගෙඩි බිඳිබිඳී යනවා වගේ ඉප දෙමින් නැතිවෙමින් යන ප්‍රීතියට කියනවා ඔක්කන්තිකා ප්‍රීති කියලා පරණ ප්‍රීති කියල කියන්නේ වාතයෙන් පිරීගිය හම් පසුම්බයක් වගේ සකල ශරීරයේ පුරාම පැටරිලා යන ප්‍රීතියක් පරණ පීති ගුදු මෙහෙම නංවලින් කීවට මෙවන් ප්‍රීති අපට ඉපදිලා නෑනේ ඉපදිලා නැතිහින් ද තමයි අපිට එක තේරෙන් ඇැත්ත. වන කුද්දකා ප්‍රීති කියල කිය හමනම් යම් අවබෝධයක් බොහෝ දෙනකුට තියෙනවා නමුත් එතනින් එහාට තියන ප්‍රීතින් ගැන පි ලොු අබෝදයක් නෑැ කොහොමත් අපි ඇතිේලා නෑ. නමුත් අවසාන ප්‍රීතිය උද්වේගා ප්‍රීතිය පිනිතින උද්වේගා ප්‍රීතිය කියල කියන්නේ. ඒ ප්‍රීතිය ඇතිවුන හම අහසින් යන්නත් පුළුවන්. ශරීරෙස හැල්ලුවෙනවා කය ඉහලට එස වෙනවා අහසින් ගමක් කරනවා. ආසිං විතරක් නෙමේ. ජලය මතු පිටින් ගමන් කරන්නත් පුළුවන් කියෙනවා ප්‍රීතිය පදනම් කරග අතීත කතාවක් තියෙනවා එක ගමක කඳ මුදුනේ තමයි ගම තියෙන්නේ එහා කඳමුදුනේ තියෙනවා පන්සල පන්සල්ට යනවන මේ කන්දෙෙන් බැහැලා අනික් අන්දර ගොඩ වෙලා තම පන්සට ඇන්්ුවු මේ කඳු මුදුනෙ ඉන්න අයට පන්සල හොඳයට පේනවා පන්සලේ මිනිස්සු එහාට මෙහට යනවා හිටන් යම් ප්‍රමාණයකට පේනවා පසලොස්සක පෝය දවස පූර්ණ චන්ද්‍රය ආහසේ පාහෙලා මුළු පලාත මහදයලියෙන් වෙහිලා ගමේම කට්ටිය පන්සල්ලනවා මේ ගමේ එක තරුණයක් ඉන්නවා යට දරු ගැබක් පිහිටලා ගැබ ගොඩක් මෝරලයි තියෙන්න්නේ හැමෝම පන්සල් යනවා ඇඒක්ක යන්න නෑ ම දෑයට මේ කන්ද බහින්න ඊළඟ කන්ද නගින්ටත් ඇයි ඉන්න තත්ත්වේ හැටියට හරි අමාරුයි එනිසා නුඹ ඉන්ඩ කියලා ගෙදර අයත් යනවා හැබයි ඇය එලි මහන්නට වෙලා පහන් දැල්ලවුවෙන හැටි බලාගෙන ඉන්නවා සුදෝ සුදු හඳ එලේ චෛත්‍ය රාජයන් බැබලෙන් හැටි බලාගෙන ඉන්නවා ඇයට බුදුරජාණන් වහස මතක් වෙනවා මෙ සියල්ල භාගිතුන් වොහස නිසා නේද කෙහිතෙනවා භාගිතුන් වහස ගැන ගේ තියෙන ප්‍රීතිය වැඩි වෙනවා ආංගේ ප්‍රීතිය මොන තරං වැඩි වුනාද කියනව නං උද්දේගා ප්‍රීති කෙන තත්ත්වහිටම් වැඩි වෙනවා ප්‍රීතිය විසින්ම ඇ ඔසෝන අහසට ගමේ ඇය පන්සල්ලනකොට ඇය පන්සල් භූමි ඉන්නවා හැමෝටම පුදුමයි කොහොමද නුභාාව එදි ඇයි කාරණාව පැහැදිලි කරනවා. මහකප්පින මහරජ ජිරු භාගිතු නොහස වොයාගෙන යනකොට නීලවාහින්නේ චන්ද්‍ර භාගා මේආදි වශයෙන් ගංගාත්තුනක් තියෙන. ජරුවන්ට මේ ගංගා තරණය කරන්න ඔරු තිබුණේ නෑ. තමන්ගේ පිරිසනම් කියනවා මහරජතමන ඔරුපාරු හදා ගමු කියලා. හැබැ රජ්ජිරෝ කියනවා ජාතිය ජරාවට පත්කරනවා ජරාව මරණයට පත්කරනවා ඔරු හද හදයින්ට කාලෙක්නෑ රජරුවන්ට භාගතු නොහස ගැන නුරුවන් පිළිබඳව තින අසී මාන්තික සතුට මොකද අවුරදු ගාණක් තුනරුවන් ලෝකෙ පහළ වෙලාද කිය හෙව්වා අහම්බෙන් තමයි දැන ගැන්ඩ ලැබෙන්නේ බුද්ධ රථනයේ ලෝක පහළ වනා කියල වෙළෙන්දු කියන කොට රජරු ආසයාගේ පිටෙන් බහිනවන මේ රජරුව දන්න නෑ රජිරුව කොහොද බැස්ස කියලා සෑහෙන වෙලාවක් රජරුවන්ට කතාකරගණ්ඩ බෙරුවවා. භාගිතු වහසේ ලෝකෙ පහළ වනා කියලා ඇහෙන කොට රජරුවන්ට මොනතරම් දැනුනද කියලලා හිතාගන්න බෑ සෑහෙන වෙලාවක් රජුරු ගල්ලුනාා වගේ ඉඳලා යහනවා බුදුන් පහළ වනා කල වචනැක් කිව්වද කියලා දෙවනි වතාවත් අර වගේ මයි තුන්ගනි පාරත්තහනවා බුදුන් පහල වනා කල වචනැක් කිවද කියලා ඒ තරන් මහ පුදු මආකාර ශ්‍රද්ධාව පිරිච්ච ප්‍රීතියක්. තුනුරුවන් පිළිබඳව තියෙනවා. ඉති ආංඒ ප්‍රීතියත් එක්ක මගේ හිතේ තියෙන ්‍රද්ධාවයි භාගිතුන් වහන්සේ සත්‍යයයි කියෙන කාරණාව සෙහිපත් කරලා මහකපින රජිරු තමන්ගේ දාහක් දෙනත් එක්ක අස්සයගේ පිටිම් මතමා ගඟගෞඩින් ඇවිදිගෙනය. ගල් තලාව කියනාවගේ අස්වයා ගමන් කරනවා යන්තන්කුර විතරක් තෙමුණක් කියළ කියනවා. එතවට මෙන්න මේ උද්දවේගා ප්‍රීතිය වගේ පීතින් මේ වෙලාව මහාකපින රජිරුව ලළඟ තියන්නේ ඇති. එතවට පස්සනක් ප්‍රීතිය කියල කියහම මෙන්න මේ විදිර ප්‍රීතිීයංග පහක් තියෙනවා. සාරී බැමිණිය. මෙවන් ප්‍රීතීන්ගෙන් සමන් විත වෙච්ච බවධැන ගත්තා හම සාරිපුත්තයන් වහසසි කල්පනා කළා දැන් තමයි බණටිකක් කියන්න හොඳම වෙලාව කියලා. මොද මෙච්චර කල් අම්ම මිත්්‍ය අදෘෂ්ටිකයි. ඉතින් පිනතින ධර්මදේශනාවට තියෙන කාලය අදත් නිමා වෙලා තියෙන නිසා. පස්සනක් ප්‍රීතිය පැහැදිලි කරපු තැනින් අපි දහවිනි ධර්මදේශනාව නිමා කරමු. කොස්වැනි ධර්ම දේශනාවෙන් සාරිපුෘත්තයන් වහන්සේගේ ඒ මහා පරනිර්වාණය සිද්ධ වුණේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡා කරමු. පනතුන අදත් චුන්ද සූත්‍රය ඇසිුරු කරගෙන සිද්ධ කරනු ැබු දහවෙනි ධර්ම දේශනාවේ දායකත්වය දරමම් ලබන්නේ ජය වඩනගම පදිංචි WA චන්ද්‍රලතා මෙනෙවී ඇතුරු පවුලේ පිරිස. උතුම් අරමුණ වසර දහාටකට පෙර මියගිය, WA පේම චන්ද්‍රපියාණන්ට, වසර දාසයකට පෙර මියගිය, WK සීලවතී මෑණියන්ට වසර විසි දෙකකට පෙර මියගිය WAG චන්ද්‍රලතා සහෝදරයට, වසර එකොළහකට පෙර මියගිය වියංගා නෙත්සරණේ දියණියට වසර දෙකකට පෙරමේ ගිය වයිලට් සොයිසා ලොකු නෑනට සහ වසරකට පෙරමේගිය මානෙල් සේරසිංහ සහෝදරයට මෙ උතුම් සද්ධරම දානානි සන්සේ අඩු නැතුවානු මෝදංවීවා කියල පුුණ්්‍යානු මෝදනා කරනවා. ට අමතරවසෙත් ප්‍රාර්ථනා කරනවා පවුලී සියලු සොයුරු සොයිරියන්ට හා ඔවුන්ගේ දූදරුවන්ටත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය මෙලව සිදු කරන යහපත් කටයුතු සියල්ලක් සරුව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්්ඩත් මෙ පිංක මේ දායකත්වය දරන චන්ද්‍රලතා මෙනවියටත් තමන්ගේ අනිෙකුත් සියලුම සොයුරු සයුරියන්ටත් කලන මිතුරු සියලු දෙනාටමත්ඉක්මං භවයක දීම උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම මේපුුණ්‍ය කර්මය උපනිශ්‍රවේවා නිර්මල ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේටත් තවතාවත් භාගිතුන් වහන්සේගේ ධර්මයේ ලෝකසත්වයාට දායාද කිරීම සඳහා නිදුක් නිරෝගි භාවේ දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනා අතරය ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැපසහිත ප්‍රතිපදාවෙන් අමාමහන් නිවනින් සැනැසීම සඳහාත් මේ පුුණ්‍ය ධරමයන් හේතුවේවා කෙළ අපටත් ආශිරුවාද කරලා තියෙනවා චන්ද්‍රලතා මෙෙනෙවේ විසින් පුණ්ඥාන මෝදනා කළ සරදිනාටම පින් අනුමෝදන් වේවා, ආශිර්වාද කළ සීරුදිනාටම රත්නත්ත්‍රී ආශිරුවාදීෙන් නිදුක් නිරෝගි භාවයේ චිරීවනය සැලසේවා. ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අතියුතුන් අමාමහනිවනින් සැනසීම ලබාගනීම සඳහා. අප විසින් රැස්කරගත්ත සද්ධර්මධදාන නින්සය. ධර්මශ්‍රවනානි සංසයත් සියලු දෙනාට මාශිරුවා දෙයක් පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථනා කරලා තියෙනවා. ප්‍රාර්ථනී ආකාරයෙන් ඉතාමඉක්මං භවේක හැම කෙනෙකුටම උතුම් නිවනින් සැනසෙන්ඩල බේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්හාා්ච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා Puഞන්ang අනුමෝදිවා චරරක්කතුළෝ කසාසනං දේව වස්සතු කාලීනే සස්්‍යිය සම්පත්ති හේතුච පීතෝ බවතුළෝ කෝචරාජ භවතු දම්මිකු